නිර්ධිතික මෝසම් ආරම්භයත් සමගම මේ අනපේක්ෂිත කාලගුණ තත්ත්වය තුළ විශාල වශයෙන් ගංමතුර තත්ත්වයන් නිර්මාණය වෙලා ආපදාවන් රැසකට ලක්ෂ සංඛ්‍යාත ජනතාව මුහුණ දීලා තිබෙනවා. ERC සහ PDC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. බොහෝ දෙනෙකුට ආහාර ඇඳුම් නවාතැන් ඇතුළු සියලුම දේ අහිමි වෙලා තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යවලා තිනවා අමතර ප්‍රතිපාදන ලක්ෂ 10. මං හිතන්නේ ඒක කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් ඉදිරිපත් කළ තිබෙන අවසාන චක්‍රලේඛය 2022-05-16 චක්‍රලේඛය. මේ විපතට පත්වුවන්ට සහන ලබා දෙන චක්‍රලේඛය. මේක ඇත්තටම මේ චක්‍රලේඛය නිකුත් වෙලා තිබෙන්නේ රට බංකොලොත් භාවයට පත්වුණු කාලවකවානුව තුළ. හැබැයි එයින් පසුව ඔබතුමා දන්නවා විශේෂයෙන්ම සිදු වී තිබෙන ආර්ථික කඩාවැටීම තුළ ජීවන වියදම, ජීවන බර, බඩු මිල ඔක්කොම වැඩි වෙලා තිබෙනවා. පිසුණු ආහාර ගත්තොත් දවසකට එක පුද්ගලයෙකුට වෙන් කරන්නේ රුපියල් 450. ඒතර වියලි සලාක ගත්තොත් සතියකට එක පුද්ගලයෙකුට 1350යි. සමාජිකෙන් දෙදෙනෙක් යුත් පවුලකට 1800යි. සමාජිකෙන් 3 දෙනෙක් යුත් පවුලකට 2100යි. සමාජිකෙන් 4 දෙනෙකින් යුත් පවුලකට 2400යි. සමාජිකෙන් 5 දෙනෙකින් යුත් පවුලකට 2700යි. සතියකට සමාජිකෙන් දෙන්නෙක් ඉන්න පවුලකට රුපියල් 900යි එක පුද්ගලයෙකුට වෙන් වෙන්නේ. සමාජික 3 දෙනෙක් ඉන්න පවුලකට සතියටම වෙන් වෙන්නේ එක පුද්ගලයෙකුට රුපියල් 700යි. සමාජිකෙන් 4 දෙනෙක් ඉන්න පවුලකට සතියටම වෙන් වෙන්නේ රුපියල් 600යි. සමාජිකෙන් 5 දෙනෙක් ඉන්න පවුලකට සතියටම එක පුද්ගලයෙකුට වෙන් වෙන්නේ රුපියල් 540යි. මේ චක්‍රලේඛය වහා වෙනස් වෙන්නට ඕන. මේ චක්‍රලේඛයේ තියෙන ප්‍රමාණයන් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. කරුණාකරලා මේ චක්‍රලේඛයේ සඳහන් වී තිබෙන මේ මුදල් සොච්චමින් විපතට පත්තුණු ආපදාවට පත්තුණු ජනතාවට කන්න දෙන්න බෑ. එක වේලක්වත් කන්න බෑ එක පුද්ගලයෙකුට. අගමැතිතුමා දන්නවද දන්නේ මේ චක්‍රලේඛය ගැන? සභානායකතුමා දන්නවද දන්නේ මේ චක්‍රලේඛය ගැන? ආණ්ඩු පක්ෂයේ මැති අමතුරු දන්නවද දන්නේ මේ චක්‍රලේඛය ගැන? වහාම අද දවසේ කරුණාකරලා මේ චක්‍රලේඛය යාවකාලීන කරන්නට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරා. විපක්ෂ නායකතුමා පැහැදිලි කිරීමක් කරා. ඒ පැහැදිලි කිරීමට එකඟ වෙමින් ප්‍රධානම කාරණාව ගරු කතානායකතුමනි, නූතන තාක්ෂණයෙන් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අංශ සන්නද්ධ කිරීමේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය වෙලා තියෙනවා. දැන් බෝට් වලින් යන්න පුළුවන් තැන් තියෙනවා. දැන් දූපත් රාජ්‍ය නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි සමහර තැන් තියෙනවා ගරු කතානායකතුමනි, අඟුල් නැතුව යන්න බෑ. අඟුල් 19යි තියෙන්නේ මාතර දිස්ත්‍රික්කේ. ඕන ඉල්ලා හිටියොත් තව අවම වශයෙන් 21ක් අවශ්‍යයි කියලා. මොකද කිඹුලුන් දහණය වැඩි නිසා ඉතාම පරිස්සමින් මිනිස්සු ගඟතුර හරහා ගමන් කිරීම සිද්ධ කරන්නේ. මෙන්න මේ වගේ මූලික ගැටලු රාශියක් තියෙනවා අපේ අවධානයට ලක්විය යුතු. ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා මහභාණ්ඩාගාරයට සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශයට ඒ මුදල් ප්‍රතිපාදන අඩුවකින් තොරව ලබා දෙන්න කියලා. විදුලි බල මණ්ඩලයේ ගත්තොත් ගරු කතානායකතුමනි, අපි විසන්ධි කළා තියෙනවා විශේෂයෙන්ම විදුලි බලයේ සමහර තැන්වලට ජලය ඉහළ මට්ටමක තියෙන හින්දා විදුලි බලයේ පවත්වාගෙන ගියොත් වෙන අනතුරක් වෙන්න පුළුවන්. විදුලිය වැදිලා වෙන අනුතුරක් වුණොත් එමේ ඊට වඩා මරණ සංඛ්‍යාවක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමවේදයන් දැන්ට ක්‍රියාත්මක වෙනවා.